ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ මුදල් ගෙවීම පිළිබඳ මතුවලා තියෙන ගැටලු ගණනාවක් සමහර වෙලාවට මාරු සල්ලි නැත්තම් ඉතුරු සල්ලි ලබා දුන්නේ නැහැ කියලා මගීන්ගෙන් කොන්දොස්තරවරුන්ට එරෙහිව චෝදනා නැගෙනවා ඒ වගේම මුදල් නොගෙවා හොරෙන් ගමන් කිරීම පිළිබඳ මගීන්ට එරෙහිව චෝදනා නැගෙනවා මේ වගේම කොරෝනා වසංගත තත්ත්වයේ හනුවේ මුදල් සංසරණයේ වැඩිවීම නිසා මුදල් භාවිතයෙන් බස්වල ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට සිදුවීම ගැන ජනතාව තුළ චකිතයක් ඇති වී තිබෙනවා මේ කාරණා සියල්ලම අවධානය යොමු කළා මාර්ගස්ත පෙරගෙවුම් කාඩ් පතක් හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වුණා දැනට ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වෙන 100%ක්ම දේශීය සමාගමක් වෙන ක්ලියර් පෞද්ගලික සමාගම විසින් තමයි මෙම මෘදුකාංගය නිර්මාණය කරලා තියෙන්නේ ඒ අනුව ඉදිරියේදී තමන්ගේ බස් ගාස්තු සාක්කුවේ සමිටු තියා ගන්නව වෙනුවට මෙම කාඩ් පත හරහා ගෙවීම් කරන්නට ජනතාවට හැකියාව ලැබෙනවා ඒ හරහා මුදල් සංසරණය අඩු වීම වගේම ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවන වංචා දූෂණ වළක්වා ගැනීමටත් හැකි වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා breaking.lk